අපිට දැනගන්න ලැබුණා මේ රජේ උගතුන් බුද්ධිමතුන් වියතුන් එකතු වෙලා හොඳ තීරණයක් අරන් තියෙනවා මේ රටේ සුරාසැල් අරින්න. එතකොට අපි අහන්න කැමති මේ දවස්වල කණ්ඩ නැතුව දුක් විඳින ජනතාවට තමන්ගේ රස්සාවල් කරගන්න මේ අවස්ථාව ලබා දෙනවද කියලා අහන්න කැමති. ඒ වගේම අපි මේ උගතුන් බුද්ධිමතුන් වියතුන් කියලා ආපු මිනිස්සුන්ගෙන් අපි අහන්න කැමති මේ අහිංසක ජනතාව කණ්ඩ නැතුව දුක් විඳින අවස්ථාවේ ත්‍රිරෝද රථයක් පාරට දාලා තමන්ගේ රස්සාව කරගන්න නැතුව තමන්ගේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය දෙන්න නැතුව ඉන්න කාලෙක ඒ වගේම අපි කියන්න කැමති මේ රජයට මතක් කරලා දෙන්න කැමති මේ සෞඛ්‍ය අංශ වලින් මේ ඩෙල්ටා ප්‍රභේදය මේ රට තුල දීප ව්‍යාප්ත යන මොහොතක මේ වගේ මිනිසු දුක් විඳින කාලෙක මේ සුරා සැල් වලට මූලිකත්වය දෙන්න අනු දැනුම් දෙන උපදේශකයා කවුද කියලා අහන්න කැමති. අපි මේ අවස්ථාවේ මහා සංඝරත්නයෙන් අහන්න කැමති මේ මහා ලං මේ වෙන්දගම් පොළවේ මේ බෞද්ධ රටේ අද පන්සලක් යරලා නැහැ. අද පල්ලියක් යරලා නැහැ. අද සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා මේ ලෙඩ්ඩු දෙයියන්ට බාර දෙන්න කියලා. ඒ මේ අවස්ථාව දෙයියන්ට කන්නලව් කරන්න යන්න පන්සලක් පල්ලියක් යරලා නැති මොහොතක සුරාසැල් ටිකට ප්‍රමුඛතාවය දීලා අද සුරාසැල් ටික අරින්නේ කාගේ වොමනාවටද? අපි මේ ආණ්ඩුවට මතක් කරන්න කැමති අද මැති ඇමති වරුන්ට තියෙන බාර් ටිකටද? අද මැති ඇමති වරුන්ට තියෙන මේ සුරාසැල් ටික විවෘත කරන්නද අද මේ අවස්ථාව ලබා දුන්නේ කියලා. ඒ වගේම අපි කියන්නේ කැමති සෞඛ්‍ය අංශයෙන් හැම වෙලේම කතා කරලා කියනවා හැම වෙලේම කතා කරලා කියනවා මේ රටේ මේ මත්පැන් වලට මුල් තැන දෙන්න එපා කියලා. එතකොට මේ මත්පැන් පාවිච්චි කිරීම තුලින් කට්ටිය එකතු වෙලා සාද පවත්වලා ඒ වගේ තත්ත්වයක් උදා වුණොත් නැවත මේ කොවිඩ් ඉදිරියට යන්න පුළුවන්. මේ රටේ ඇඳිර නීතිය පළවෙන්ද වෙනකන් දැම්මනම් අද කොවිඩ් කමිටුව රැස් වෙලා ඇඳිර නීතිය පළවෙන්ද වෙනකන් දාලා තියෙනවනම් කොහොමද සුරාසල් විතරක් අරින්නේ? එතකොට පදික බෙලින්දුන්ට රස්සාව කරන්න අවස්ථාව දෙන්නේ නැද්ද? ලොතරැයි යාලුවිනියන්ට රස්සාව කරන්න අවස්ථාව දෙන්නේ නැද්ද? ඒ වගේම ත්‍රිරෝද රථ හිමියන්ට රස්සාව කරන්න අවශ්‍යතාවය නැද්ද? රෙදිපිලි විකුණන මිනිස්සු බඩගින්නේ ගෙවල් වලට වෙලා වේලෙන්නද? අපි කියන්න කැමති කරුණා කරලා මේ ගෙනාපු මේ අන්තනෝමතික තීන්දුව මේ සුරාසැල් අරන තීන්දුව කරුණා කරලා වහම අකුල ගන්න ඕනේ ආණ්ඩුව. එහෙම වහම අකුලා ගත්තේ නැති වුණොත් අපිට කවුරු මේ රටේ මොන ප්‍රශ්නයක් කරත් කමන්නේ නැහැ. හෙට ඉඳලා අපේ ස්වයං ව්‍යාපාරිකයෝ සියලුම දෙනාම එදිනෙදා හම්බ කරන් කන මිනිස්සු ටොයිලට් හොදන මිනිස්සයගේ ඉඳලා රත්තරන් බඩු හදන මිනිස්සයට වෙනකන් රස්සාවක් නැතුව ඉන්න කාලෙක අද මේ සුරාසැල් වලට විතර ප්‍රමුඛතාවය දෙන්න මේ රජයට තියෙන ලොකුම වුණාව මේ පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට වැඩිපුර බාර් තියෙන එකද කියලා අපි අහන්න කැමති. එහෙම නැති වුණොත් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ ඇමති ගොල්ලන්ගෙන් වැඩි ප්‍රමාණයක් සුරාසැල් පවත්වන නිසාද මේගොල්ලන්ට විතර ප්‍රමුඛතාවය දෙන්න ඕනි කියලා අපි අහන්න කැමතියි. ඒක නිසා අපි කියනවා මේ බෞද්ධ රටේ මේ වගේ අන්තනෝමතික ක්‍රියාදාමවල ගේන්න එපා. ඒක නිසා අපි මතක් කරලා දෙනවා මේ වෙලාවේ පාසල් අරින්න විදියක් නැහැ. මේ වෙලාවේ පල්ලියකට පන්සලකට යන්න විදියක් නැති අවස්ථාවක සුරාවට මුල් තැන දෙනවා නම් මේක ආණ්ඩුවක් නෙවෙයි. ඒකන්ද අපි කියනවා මහා සංඝරත්නයට කියනවා. ඒ වගේම අපේ කතෝලික පූජකවරුන්ට කියනවා, Hindu ආගමික නායකයන්ට කියනවා, ඒ වගේම මුස්ලිම් මෞලවි ගොල්ලන්ට අපි කියනවා මේ අවස්ථාවේ සියලු දෙනාම එකතු වෙලා අපට සහයෝගය ලබා දෙන්න. මේ එදිනෙදා හම්බ කරන් කන මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න. අද එදිනෙදා හම්බ කරන් කන මිනිස්සුන් ඔක්කොම පහල එලලා අද සුරාවටයි සූදුවටයි මුල් තැන දෙන්න. කවුද මේ බුද්ධිමතුන් මේ තීරණය ගත්තේ? ඒකන්ද අපි මතක් කරනවා මේ අවස්ථාවේදී කරුණා කරලා සුරාසැල් වැව්වේ නැත්තම් මේ ගත්ත මෝඩ තීන්දුව හෙට වෙනකොට නැවතුනේ නැත්තම් මේ රටේ හදිසි නීතිය නෙවි මොන නීතිය ක්‍රියාත්මක වුණත් අපිත් හෙට ඉඳලා පාරට බහිනවා. හෙට ඉඳලා ත්‍රිරෝද රථත් සියලුම දෙනා දුවන්න ඕනේ. හෙට ඉඳලා පදික වෙළඳාමෙත් සියලු දෙනාම වෙළඳාම් කරන්න ඕනේ. මේ රට ඩෙල්ටා ප්‍රභේදය නෙවි සෞඛ්‍යංශය කියන දේ මේ රජයේ නිලධාරි අහන්න නැත්තම් කරුණා කරලා අපි කියනවා මුන් ටික ඔක්කොම ගෙදර යවන්න. මුන් ටික ඔක්කොම ගෙදර යවන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කරුණාවෙන් ඉල්ලා සිටිනවා අහිංසක අම්මලා තාත්තලා පාරට බැලලා හිඟා කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ලොතරැයි විකුණන මිනිස්සු. ඇහැක් නැති මිනිස්සයා, කකුලක් අතපයක් නැති මිනිස්සයා අද ලොතරැයියක් විකුණ ගන්න බැරි නිසා පාරට බැලලා හිඟා කනවා. අපි අපිට පේනවා අපි පාරේ යනකොට සමහර ලොතරැයි විකුණන මිනිස්සු තමන් හම්බ කරන් කාපු මිනිස්සු අද පාරේ හිඟා කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ මිනිස්සුන්ට බත් ටිකක් ගෙනියලා ළමයින්ට දෙන්න බැරි මොහොතක මේ සුරාසැල් ඇරලා මිනිසු බාර් ගානේ වයින් ස්ටෝර් ගානේ පොලිමේ තියන්නද මේ අන්තනෝමති ක්‍රියාව ගත්තේ? අපි දැක්කා ගෑස් අඩු කරපු වෙලාවෙත් පොලිමේ ඉඳලා මිනිසු මේ වලට මේ යොමු වුණා. ඒක නිසා අපි මේ අවස්ථාවේදී කියන්න කැමති
මේ අවස්ථාවේදී අපි ආණ්ඩුවට කියන්න කැමති මේ වයින් ස්ටෝර් වල පෝලිං ගස්සලා කරුණා කරලා ඩෙල්ටා ප්‍රභේදය වැඩි කරන්න එපා මේ රට ආරක්ෂා කරන්න ඇඳිර නීතිය දානවා නම් මේ රට සුරකින්න ඇඳිර නීතිය දානවා නම් උගතුන් බුද්ධිමතුන් එකතු වෙලා කරන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පාවිච්චි කරලා මූලිකත්වය දෙන්න ඕනේලා දරුවන්ගේ අධ්‍යාපනයට මූලිකත්වය දෙන්න ඕනේ මේ රටේ සෞඛ්‍ය අංශ වලට මේ රටේ කොරෝනාව වසංගතය මේ රටින් තුරන් කරන්න මේ ඔක්කොම නවත්තලා बार पर्मिट एवगेम वैन स्टोर पर्मिट तीन कट्टियट तमंगे रस्साव करगन्न वितरक मेदे अरला देनोनां मेक करन्ने मे रजय कलुकड व्यापृतियट पनपवन कियन एक मे अवस्थावेद अपि कियन्न कैमति एवगेम मे कलुकड व्यापृतियट पनपेवीमे पार्लिमेंतु एमतिवरुंट तीन मे बार पर्मिट वैडिम प्रमाणयक लंकावे तीन पार्लिमेंतु मेति एमतिवरुंट ओउंगे मडिय तर करगन्न अद वैन स्टोर अरिन्न मे तींदुव गत्तन අපි කරුණා කරලා කියනවා අධ්‍යාපනයේ මුල් තැන දීපල්ලා අපි කරුණා කරලා කියන සෞඛ්‍යයේ මුල් තැන දීපල්ලා අපි කියන පන්සල් පල්ලි කෝවිල් අරින්න මුල් තැන දීපල්ලා මේ රට පවත්වාගෙන යන්න මේ ගෙන්දගම් පොළොවේ මේ බෞද්ධ ආගමික බෞද්ධ රටක මේ වගේ විනාශකාරී දේවල් නොකර කරුණා කරලා හෙට සිට මේ ගත්ත තීන්දුව හකුලා නොගත්තොත් අපි මහා සංගරත්නය පෙරටු කරගෙන ඒ වගේම සියලු ආගමික නායකයන් පෙරටු කරගෙන මහා පාරට ඇවිල්ලා මේක නතර කරනකම් අපේ සටන අපි අත්හරින්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී අපි කියා සිටිනවා.